Y tiene custodium and profit, entonces CVP analysis. පිරිවැය ලාභ පරිම විශ්ලේෂණය කියලා තමයි සිංහලෙන් කියන්නේ. එතකොට ඒකේ පළවෙනි ඉතින් මේක හඳුන්වලා තියලා තියෙනවා. මේකේ වැදගත්ම පාට් එක මේ CVP analysis වල වැදගත්ම පාට් එක අපි මේකෙදි කරන්නේ break even point එක identify කරගන්න. එතකොට මේකෙදි break even point එක කියන්නේ මොකද්ද කියලා මුලින්ම දීලා තියෙනවා. ඒකට අපි BEP කියලා කියනවා. Break even point is the level of activity where organization either enjoys any profit or incurs any loss. සරලවම break even point එක කියන්නේ organization එක කිසිම ලාභයක් පාඩුවක් නැතුව තියෙන මට්ටම තමයි level එක නැත්තම් මට්ටම තමයි break even point එක කියලා කියන්නේ. කියන්නේ ඒකෙදි අපිට කිසිම profit එකක් loss එකක් නැහැ. Profit එකක් 0, loss එකක් 0. ආදායම වියදමට සමානයි කියලා කියන්න පුළුවන්. In other words, total revenue equals total cost. ඒක තමයි මේ කියේ total revenue එක total cost එකට equal වෙනු. BEP decided on how revenue and cost behave according to the production level. BEP decided on how revenue cost behave according to the production level. BEP එක අපි decide කරන්නේ production level එකත් එක්ක revenue cost and cost කොහොමද හැසිරෙන්නේ කියන එක මත. Though hence it is clear that the break-even analysis is understanding between cost, volume, and profit. A kyanne break-even analysis eka kyanne cost, volume, profit eka athara understanding eka tamai api break-even analysis eka kyanne kela apita hinda kiyanna pulo. Break-even point eka kela saralawum kyanne ada total revenue eka total cost eka samana wen eka kyanne කිසිම ප්‍රොෆිට් එකක්වත් ලොස් එකක්වත් ඕගනයිසේෂන් එකට නැති ප්‍රඩක්ෂන් යුනිට්ස් ගන්න නැත්තම් ප්‍රඩක්ෂන් ලෙවල් එක තමයි බ්‍රේක් ඊවන් පොයින්ට් BEP පොයින්ට් BEP කියලා කියන්නේ. ෆියු පොයින්ට්ස් ටු රිමෙම්බර් බ්‍රේක් ඊවන් වැලියු කැන් ඔන්ලි කැල්කියුලේටඩ් ඇස් ඇන් අප්‍රොක්සිමේට් ෆිගර්. මේක සාමාන්‍යයෙන් කැල්කියුලේට් කරන අප්‍රොක්සිමේට් අගයක් විදිහට, ඒ කියන්නේ ආසන්න අගයක් විදිහට. ඉට් ඊස් මීනින්ෆුල් ටු එක්ස්ප්‍රෙස් බ්‍රේක් ඊවන් පොයින්ට් ඉන් අ රේන්ජ් ඔෆ් වැලියුස්. ඒ හින්දා ඒක වඩා මීනින්ෆුල් වෙන්නේ BP එක අපි රේන්ජ් එකක් අතර කිව්වොත්. ඒ කියන්නේ අපිට හරියටම මේ ගානයි කියලා මේ BP මේ ගානමයි කියලා හරියටම කියන්න බෑ. ඒක අර අපි අප්‍රොක්සිමේට් ආසන්න අගයක් තමයි අපිට ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒ හින්දා අපිට පුළුවන් මේක මේ වැලියුස් අතර තියෙනවා, මේ වැලියු රේන්ජස් අතර තමයි තියෙන්නේ කියලා එක්ස්ප්‍රෙස් කරන්න. In real life situations, computation of the break-even point will have to be done with suitable assumptions. එතකොට real life එකේදී අපි මේ break even එක ගණනය කරද්දී අපි අපිට මේ අවශ්‍ය වෙන උපකල්පන නැත්නම් assumptions මත පදනම් වෙලා තමයි මේ break even එක ගන්න. ඊට පස්සේ foundational assumptions of CVP මේකේ තියෙන උපකල්පන ටික දීලා තියෙනවා. අපි මේ ටික assume කරලා තමයි CVP එක break even එක එහෙම හදන්න. එතකොට all cost can be classified into fixed and variable elements. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපිට හැම cost එකක්ම මේක fixed මේක variable කියලා හරියටම කියන්න බෑ. semi variable ඒව තියෙනවා, semi fixed cost තියෙනවා. එතකොට එහෙම මේ නැතත් අපිට මේ ආයතනින් ආයතනයට සමහර cost variable වෙන්න පුළුවන්, සමහර cost fixed වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේකෙදි assume කරනවා all the cost can be classified into fixed and variable. හරියටම මේක fixed එකක් මේක variable එකක් කියලා calculate classified කරන්න පුළුවන් කියලා කියනවා. ඒ ආයතනෙන් වෙනස් වෙන්න පුළුවන්. එයාලා ඒ ගන්න මේ decisions වලට අනුව එයාලා තීරණය කළොත් මේ එයා ඒ කට්ටිය එතකොට මේක හරියටම fixed එකක් මේක variable එකක්ම කියලා classify කරන්න පුළුවන් කියලා assume කරනවා. Fixed cost will remain constant and the variable cost vary with production levels. මේකදී ආය assume කරනවා fixed cost එක කොහොමත් constant තියෙන්නේ. සමහර වෙලාවට fixed cost එක වෙනස් වෙනස්ෙන් පුළුවන්. ඒ වුණත් මේකදී assume කරනවා fixed cost එක constant තියෙනවා, variable cost එක vary වෙනවා. ඒ කියන්නේ production level එකත් එක්ක variable cost එක වෙනස් වෙනවා. Selling price, variable cost per unit and fixed cost are also known as constant. තොර මේකෙදි දැන් අපි සාමාන්‍ය ගත්තොත් selling price එක variable cost එක market conditions අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ අපි ඒව සලකන්නේ නැහැ. එතකොට
ඒවා ඒ මාකට් කන්ඩිෂන්ස් අනුව වෙනස් වෙනවා කියලා සලකන්නේ නැතුව අපි හිතනවා සෙලින් ප්‍රයිස් එක, වේරියබල් කොස්ට් පර් යුනිට්, ෆික්ස් කොස්ට් ඒ ටික කන්ස්ටන්ට් කියලා, වැලියස් කන්ස්ටන්ට් කියලා. ඕවර් ද ඇක්ටිවිටි රේන්ජ් බීන් කන්සිඩර්ඩ් කොස්ට් ඇන්ඩ් රෙවෙනි බිහේව්ඩ් ඉන් අ ලිනියර් ෆැෂන්. එතකොට ආයි කියනවා මේකේ කොස්ට් එක රෙවෙනි එක ලිනියර් ෆැෂන් එකට තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රඩක්ෂන් එක වැඩි වෙද්දි වැඩි වෙනවා, ප්‍රඩක්ෂන් යුනිට්ස් ගාන අඩු වෙද්දි අඩු වෙනවා. ඒක අර ඒකාකාර විදියට තමයි වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඩක්ෂන් යුනිට්ස් ගාන එකකට වේරියබල් කොස්ට් එක 10යි නම් ප්‍රඩක්ෂන් යුනිට්ස් එකක් ගාන වැඩි කරද්දි 10 ගාන තමයි වැඩි කරන්නේ. එකකට 10යි, දෙකකට 20යි, තුනකට 60යි, ඒ විදියට. දැන් සාමාන්‍යයෙන් කම්පැනි එකක ඩිස්කවුන්ට්ස් එහෙම හම්බෙලා ඔය වේරියබල් කොස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. එකක් ගත්තොත් 10ට දෙනවා, හැබැයි දෙකක් ගත්තොත් එයාලා 20ක් ගන්නෙ නෑ, 18ට දෙනවා. එහෙම වෙන්න පුළුවන්, හැබැයි ඒව කන්සිඩර් කරන්නේ නැහැ. එකක් ගත්තොත් 10යි, දෙකක් ගත්තොත් 20යි. ඒ විදිහට එකක් ප්‍රොඩියුස් කරොත් 10යි, දෙකක් ප්‍රොඩියුස් කරොත් 20යි, තුනක් නම් 60යි, හතරක් නම් 80යි. ඒ විදිහට තමයි දිගට ගන්නෙ. දැන් මේකේ සෙලින් ප්‍රයිස් එකත් අපිට පුළුවන් එකක් විකුණුවොත් 15 ගන්න විකුණනවා, දෙකක් විකුණුවොත් 30ක් 30ක් නේ, તો 30ටම විකුණන්නේ අපි 28ට දෙනවා කියලා ડિસ્કાઉન્ટ્સ දෙන්න පුළුවන්. හැබැයි ඒව කන්සිඩර් කරන්නේ නැහැ. එකක් විකුණුවොත් 15යි, දෙකක් විකුණුවොත් 30යි, තුනක් නම් 45යි, හතරක් නම් 60යි. ඒ විදිහට අර මේ එකම ගානට තමයි ලීනිය විදිහට තමයි යන්නේ. එතකොට සරල රේඛා විදිහට තමයි තියෙන්නේ. ඒක තමයි කිව්වේ. එතකොට තව තියෙනවා the only factor affecting cost and revenue is volume. පරිමාව තමයි cost එකටයි revenue එකටයි change වෙන්න තියෙන්නේ. එතකොට changes in production, sales, volume. volume එක කියන්නේ units ගන්න, number of units produced කියන එක තමයි මේ cost එකයි revenue එකයි change වෙන්න තියෙන එකම factor එක. technology production methods efficiency remains unchanged. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ technology production methods කාර්යක්ෂමතාවයේ සේවකයේ හැම භාණ්ඩයක්ම එක විදිහට හදන්නේ නැහනේ, හැම unit එකක්ම එකම efficiency එකකින් හදන්නේ නැහනේ. ඒ වුණාට අපි ඒවා චේන්ජ් වෙන්නේ නැහැ, කන්ස්ටන්ට් තියෙනවා කියලා. ටෙක්නොලොජි එකේම යුනිට් එකෙන් යුනිට් එකට කොහොමද වෙනස් වෙනවා. අපි ඒ වුණාට ඒවා ඔක්කොම කන්ස්ටන්ට් නැත්තම් චේන්ජ් වෙන්නේ නැහැ කියලා අරගෙන තමයි CVP එක ඇනලයිස් කරන්නේ. The time value of money interest is ignored. මේකෙදි මනි එකේ ටයිම් වැලිව් එක නැත්තම් ඉන්ට්‍රස්ට් එක, ටයිම් වැලිව් ඔෆ් මනි කියන්නේ ඉන්ට්‍රස්ට් නේ. එතකොට ඒවා සලකන්නේ නැහැ, ඉග්නෝ කරලා තියෙන්නේ. There are no changes in stock levels, units produced equal to units sold. ඒ කියන්නේ opening and closing inventories නැහැ. අපි produce කරන units ඔක්කොම අපි විකුණනවා කියලා මේකෙදි assume කරනවා. එහෙම වෙන්නේ නැහැ කොහොමත්. organization එකක open closing inventories තියෙනවානේ. ඒ වුණාට අපි මේක assume කරන්නේ opening and closing inventories are zero. Number of units produced equal to number of units sold කියලා. එතකොට break even analysis can be done in two ways, equation approach, graphical approach. සමීකරණයක් විදිහට හදන්න පුළුවන් graphical approach. ඒ කියන්නේ graph එකකින් පෙන්නලා break even analysis එක පෙන්වන්නත් පුළුවන්. එතකොට මුලින්ම ගත්තොත් එහෙම equation approach එක, ඒකට equations ටිකක් දීලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි ගන්නෙ profit equation එක කොහොමද කියලා අරන් තියෙනවා. ඒක ලේසියිනේ ගන්න අපිට. එතකොට අපි දන්නවා break even එකේදී total revenue එක total cost එකට සමානයි. එතකොට break even එකේ total profit equation එක අපි සාමාන්‍යයෙන් profit එක කියන්නේ total revenue minus total cost. ඒක එතකොට ගන්න ලේසියිනේ. එතකොට ඒක හැමෝම දන්නවනේ, total revenue එකෙන් total cost එක අඩු කළාම තමයි profit එකෙන්. එතකොට ඒක අපි අවගත්තොත් එම් profit එක කියන්නේ TR minus total revenue එක. එතකොට total revenue එකෙන් අපි total cost එක කියන එක අපි වෙන් කරලා ගත්තොත් total cost එක ඇතුලේ තියෙනවා total variable cost plus total fixed cost. එතකොට අපි ඒ දෙක වෙන් කරලා ගත්තොත් එම් profit equals TR minus TVC plus TFC. ඒ දෙකම අඩු කරලා තමයි profit එකෙන් total cost එක අපි expand කරලා ගත්ත විදිහට තමයි මේ තියෙන්නේ. කියන්නේ TVC plus TFC plus equal total cost. එතකොට TR වලින් අපි
TVC TFC දෙකම අඩු කළාම තමයි profit එක එන්නේ. Profit equals TR minus TVC minus TFC. දැන් මේ අපිට වරහණක් දාලා තමයි මේක පෙන්වුවේ. එතකොට ඒ වරහණ අයින් කළොත් අපිට එනවා TR minus TVC minus TFC. TR වලින් TVC තඩු කළා, TFC තඩු කළා එන අගේ තමයි profit එක කියන්නේ. එතකොට අපිට ඕන වුණා මෙතනින් TR minus TVC. TR minus TVC කියන්නේ contribution. අපි ඒකට කියනවා දායකය. එතකොට ඒකෙදි ආය අපිට කියන්න පුළුවන් profit equal contribution margin minus TFC. අපි කලින් පාඩමේදී අර marginal costing වලට ගත්තී contribution එක අඩු කරලා ඒකෙන් TFC අඩු කරලා තමයි net profit එක ගත්තේ. එහෙන් ඒක තමයි මේක මේ අන්තිම equation එක අපි ඒක මෙතනත් කියන්නේ. දැන් ඉස්සලම අපි කරේ variable manufacturing ටිකයි variable selling and admin expenses උය අඩු කරලා contribution එක හොයාගත්තා. contribution එක හොයාගෙන ඒකෙන් අපේ තිබ්බ fixed cost ටික අඩු කරලා net profit එක නිගත්තේ. එතකොට ඒකම තමයි මේකෙන් කියන්නේ profit equal contribution minus TFC. එතකොට මෙතන profit equations හැදිලා තියෙනවා, හතරක් තියෙනවා. මේ ඔක්කොම ටික එකම තමයි කියන්නේ. එතකොට මේකෙදි ආය කියනවා total contribution එක. ඒ කියන්නේ මුළු දායකය ඒක හැදිලා තියෙන්නේ අපේ fixed cost plus profit. එතකොට දැන් මේක අනිත් පැත්තට හැදුවොත් එහෙම TFC අපි මේ තනි කරොත් එහෙම TFC එනවා මේ පැත්තට. contribution TFC දැන් මේ පැත්තට ගියා. ඒ කියන්නේ minus TFC plus TFC වුණා. එතකොට contribution එක මේ පැත්තෙන් මේ පැත්තේ තිබ්බ contribution එක අපි ඒ විදිහටම දානවා. ඊට පස්සේ මේ පැත්තේ තිබ්බ profit එක අපි minus profit එකක් විදිහට මේ පැත්තට ගෙනියන. ඒ කියන්නේ සමීකරණයක් හදද්දී එහෙමනේ හදන්නේ. දැන් මේ පැත්තේ තියෙන එක මේ පැත්තට ගෙනිච්චාම minus එක plus වෙනවා. ඊට පස්සේ මේක මෙහෙමම දානවා. ඊට පස්සේ මේ පැත්ත එක මේ පැත්තට ගියාම ඒක minus වෙනවා. එතකොට TFC equal contribution minus profit. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. contribution ඊට පස්සේ අපිට පුළුවන් මේ total contribution එක contribution එක තනි කරනවා නම් contribution එක මේ පැත්තට ගත්තා. මේ පැත්තට ගත්තා කියන්නේ අපි මේ පැත්තෙන් තියමු contribution එක ඒක plus එක හින්දා. එතකොට මෙතන TFC මෙහෙම තියෙනවා. මේ profit minus profit එක මේ පැත්තට එද්දි plus profit වෙනවා. contribution එක හොයන්න. ඉතින් අපි මේ profit එකනේ අයින් කරගන්න ඕනේ මේ පැත්තෙන්. එතකොට profit එක මේ පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට minus profit එක plus profit එක වුණා. TFC plus profit contribution. ඒක තමයි මෙතන කියලා තියෙන contribution equal cost fixed cost plus profit. එතකොට මේකෙදි total contribution එක වැඩි නම් fixed cost එකට වඩා fixed cost එකට වඩා total contribution එක මුළු දායකය වැඩි නම් මුළු ස්ථාවර පිරිවැයට වඩා අපිට profit එකක් ගන්න පුළුවන්. හැබැයි total contribution එක මුළු ස්ථාවර පිරිවැයට සමානයි නම් අපිට loss එකක් profit එකක් ගන්න බැහැනේ. එතකොට ඒක තමයි අපි කියන්නේ BEP level එක. එතකොට total contribution එක fixed cost එකට වඩා අඩුයි නම් ඒ කියන්නේ අපිට fixed cost cover කරගන්න බෑ. ඒ අපිට එතකොට ආදායමට වඩා වියදම වැඩියෙන් තියෙනවා. fixed cost cover වෙලා නැහැ කියන්නේ fixed cost ටික cover කරගන්න ආදායම ප්‍රමාණවත් නැහැ කියන එකනේ. එතකොට එතන තියෙන්නේ loss එක. equation approach to break even analysis. එතකොට break even points ගන්න point එක units වලින් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් fixed cost divided by contribution per unit. break even point in rupees ගත්තොත් fixed cost divided by contribution per unit into selling price. ඒ කියන්නේ දැන් මෙතන fixed cost එක තමයි අපි break even point කියන්නේ ලාභය අලාභය නැති
යුනිට්ස් ගන්න. එතකොට ඒ යුනිට්ස් ගන්න හොයන්න නම් අපිට කරන්න තියෙන්නේ මුළු contribution එකම fixed cost එක කියලා තමයි ඒකෙදී සලකන්න වෙන්නේ. කියන්නේ total contribution equal to total fixed cost. දැන් ඉස්සෙල්ලා ගත්තනේ BB equals TFC TFC equal contribution. TFC එක contribution එකට සමාන වුණා. තමයි මේ TFC එක contribution එකට සමානයි නම් අපිට ඒක BEP level එක කියලා කියන්න පුළුවන්. එතකොට BEP units ගන්න හොයන්න නම් එතකොට අපිට කරන්න වෙන්නේ contribution per unit එක හොයාගන්න. අපේ total contribution එක නම් තියෙන්නේ units වලින් නම් ඕනේ. එතකොට අපේ per unit එකනේ. එතකොට fixed cost එකයි fixed cost එක fixed cost එක අපි ගේමුකෝ ලක්ෂයක් තිබ්බා fixed cost. contribution එකත් තෝ ලක්ෂයක් වෙන්න ඕනේ. total fixed cost එක ලක්ෂයයි නම් contribution එකත් ලක්ෂයක් වෙන්න ඕනේ. BP මට්ටමේදී. එතකොට BP එක units වලින් හොයන්න අපිට කරන්න තියෙන්නේ contribution එක. number of units ගානේ ගන්න තියෙන. එතකොට මේක contribution per unit වලින් බෙදන්න ඕන. per unit contribution එක අපි කියමු sales revenue එකෙන් variable expenses ඔක්කොම අඩු කරාම තමයි contribution per unit එන්නේ. එතකොට per unit contribution එක 5 rupees නා. එතකොට BEP units ගන්න එනවා. මේ contribution එක. එතකොට TFC ලක්ෂයයි. එතකොට contribution එක එකකින් පහ ගානේ හම්බෙන්නේ. එතකොට මේ TFC ඔක්කොම cover කරගන්න අපි units 20,000ක් තියෙන්න ඕනේ අපි ගාව. ඒක තමයි මේකෙන් කියන්නේ. කියන්නේ total variable total fixed cost එක cover කරන්න අපිට units 20,000ක් තියෙන්න ඕනේ. දැන් total fixed cost එක cover වෙන්නේ contribution එකෙන්නේ per unit contribution එකෙන්නේ. ඒ හින්දා තමයි per unit contribution එකෙන් බෙදන්නේ. එතකොට ඒ හින්දා total fixed cost එක cover වෙන්න නම් per unit contribution එක පහ ගන්න තියෙද්දි units 20,000ක් අපි හදන්න ඕනේ. එතකොට ඒක තමයි අපේ BEP units ගන්න. එතකොට rupees වලින් ගත්තොත් එහෙම දැන් අපි මෙතන fixed cost divided by contribution per unit කියලා ගත්තානේ. එතකොට මේකෙන් එනවා අපිට fixed cost එක cover කරන්න තියෙන units ගන්න. එතකොට ඒ කියන්නේ BP units ගන්න. BP units ගන්න rupees වලින් ගන්නවා කියන්නේ BP value එක. එතකොට BP value එක කියන්නේ ඒක අපි අර selling price එකෙන් වැඩි කරන්න ඕන. ඊටකට තියෙනවා contribution margin ratio, CS ratio, PV ratio. The contribution margin per unit expressed as a percentage of selling price per unit. මේකෙන් එතකොට ratio එකක් දීලා තියෙන්නේ contribution margin ratio ලාභ දායකත්ව මොකද දායකත් මේකෙන් කියන්නේ අර
ප්‍රොෆිල් මාර්ජින් එකට කන්ට්‍රිබියුෂන් එක නෑ, සෙලින් ප්‍රයිස් එකට කන්ට්‍රිබියුෂන් මාර්ජින් එක හොයන්නේ. කියන්නේ සෙලින් ප්‍රයිස් එකෙන් කොච්චරක්ද කන්ට්‍රිබියුෂන් එක කියලා තමයි හොයන්නේ. රේෂියෝ ෂෝස් ද රිලේෂන්ෂිප් බිට්වීන් සේල්ස් ඇන්ඩ් කන්ට්‍රිබියුෂන්. සේල්ස් ඇන්ඩ් කන්ට්‍රිබියුෂන් අතර රිලේෂන්ෂිප් එක තමයි මේ රේෂියෝ එකෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ සෙලින් ප්‍රයිස් එකෙන් කොච්චරක්ද කන්ට්‍රිබියුෂන් එක කියලා තමයි මේකෙන් පෙන්නන්නේ, මේ රේෂියෝ එකෙන්. ඒකට කියන්නේ CS රේෂියෝ, PV රේෂියෝ, කන්ට්‍රිබියුෂන් මාර්ජින් රේෂියෝ කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒක ගන්න, දැන් අපි සේල්ස් වලට කන්ට්‍රිබියුෂන් එක කොච්චරක්ද කියලානේ ගන්න. එතකොට කන්ට්‍රිබියුෂන් එක උඩ තියලා ඒක සේල්ස් වලින් බෙදලා CN වැඩි කළාම රේෂියෝ එකක් එනවා. මේක 100 වලින් වැඩි කරන්නේ අපිට පර්සන්ට් එකක් විදියට ඕන හිතා. එතකොට අර සේල්ස් වලින් කොච්චරක්ද කන්ට්‍රිබියුෂන් එක, සේල්ස් වලින් කොච්චරක්ද විකුණුම් පිරිවැය කියලා ගන්න අපි කරන්නේ. විකුණුම් පිරිවැය සේල්ස් වලින් බෙදනවානේ. ඒ වගේ සේල්ස් වලින් කොච්චරක්ද කන්ට්‍රිබියුෂන් එක ගන්න නම් අපි කන්ට්‍රිබියුෂන් එක සේල්ස් වලින් බෙදලා 100 වැඩි කළාම හරි. මේක එතකොට දීලා තියෙන එක්සැම්පල් එකක්. If CS ratio is 40% express contribution, sales and VC contribution එක 40%යි, CS ratio එක 40%යි. එතකොට contribution එක ඒ කියන්නේ සේල්ස් අපි CI කියලා මේකෙදි ගන්නවා. එතකොට contribution එක 40%යි කියන්නේ CN 40%ක් කියන්නේ 40%යි. එතකොට අපිට එනවා VC, සේල්ස් වලින් contribution එක අඩු කළාම තමයි VC එන්නේ. සේල්ස් මයිනස් කන්ට්‍රිබියුෂන් කියන්නේ මේකේ සේල්ස් වලින් වීසි කියන්නේ කන්ට්‍රිබියුෂන් නේ. එතකොට මේ 60 ආවේ අපිට කන්ට්‍රිබියුෂන් එක දීලා තියෙනවා 140 කියන්නේ සේල්ස් වලට 100 දාලා අපි කන්ට්‍රිබියුෂන් එක හොයාගත්ත, කන්ට්‍රිබියුෂන් එක 40 කියලා. එතකොට VC හොයාගන්න සේල්ස් වලින් කන්ට්‍රිබියුෂන් එක අඩු කරලා තමයි සේල්ස් හොයාගන්න. මේ විදිහට තමයි මේ. එතකොට 100 minus 40 60. එතකොට contribution sales ගන්නනේ 40% කියලා ගන්නවා. contribution equal sales minus VC 100 minus 60 40. මේක මේ ටික දීලා තියෙනවා අපිට contribution එක හොයන්න තියෙන. එතකොට contribution එක කියන්නේ sales minus VC. එතකොට sales CI VC 60යි. එතකොට ඒ දෙක අතර වෙනස contribution එක 40යි. ඒ විදිහට මේක නිකන් example එකක් නේ. ඒක ඒ විදිහට ගන්න. එතකොට මේකේ activity එකක් දීලා තියෙනවා. දැන් when Janit first opened his photo developing shop, he offered one service only, developing prints, charged an average price of 60 rupees, average variable cost 36 rupees. ඒක හැදිලා තියෙන්නේ මේ average variable cost එක හැදිලා තියෙන්නේ cost of processing, other cost, average variable cost per unit 36. fixed cost ටික දීලා තියෙනවා typical month එකට 150,000. ඒකෙදි සාමාන්‍යයෙන් in March හදලා තියෙනවා 12,000 prints. operating profit එක තමයි අහන්නේ March වල. එතකොට total variable එක අපිට දීලා තියෙනවා. total variable කියන්නේ per unit total variable එක 36 කියලා දීලා තියෙනවා. selling price එක 60 කියලා දීලා තියෙනවා. අපි එතකොට මේ තියෙන විදිහට මේක හැදුවොත් එහෙම ඉස්සෙල්ලාම අපිට පුළුවන් මේක මේ විදිහට හදන්නත් පුළුවන්. මේ මැඩම් හදලා තියෙන එකකින් හදලා අපිට මේ ලාභය හොයා ගන්නත් පුළුවන්. එතකොට නැත්තම් දැන් අපිට contribution එක හොයා ගන්න පුළුවන් මේකෙන් selling price minus variable cost equal.
සෙලින් ප්‍රයිස් එක 60. හතරයි කන්ට්‍රිබියෂන් එක. එතකොට ටෝටල් කන්ට්‍රිබියෂන් එක කියන්නේ ඔන්න ටෝටල් කන්ට්‍රිබියෂන් එක හොයාගන්න පුළුවන් නම්බර් ඔෆ් යුනිට්ස් ගානෙන් වැඩි කරාම. නම්බර් ඔෆ් යුනිට්ස් තියෙනවා 12,000. එතකොට මේක 12,000. එතකොට ප්‍රොෆිට් එක කියන්නේ ටෝටල් කන්ට්‍රිබියුෂන් එකෙන් ටෝටල් කොස්ට් එක අඩු කරලා. The total fixed cost. Total fixed cost තියෙනවා 150,000. Total profit එකේනවා units ගන්න. මේක අහලා තියෙන්නේ අපේ operating profit එක. profit එක නම් මේක. එතකොට BP units ගන්න හෙව්වොත් එහෙම අපේ ගහල තියෙන්නේ මෙන්න මේ ගාන. එතකොට ඒක අපිට මේ විදිහට හදන්න පුළුවන් TFC එක contribution per unit ගානින් බෙදලා. එතකොට TFC කියන්නේ per unit contribution එක මෙතනින් අපි හොයාගත්තා 24. එතකොට අපි 6,250 අපි ප්‍රඩියුස් කරන්න ඕනේ. හැබැයි අපි 12,000 ප්‍රඩියුස් කරලා තියෙනවා. එතකොට 12,000 ප්‍රඩියුස් කරලා තියෙනවා කියන්නේ අපිට මුළු ආදායමෙන් මුළු පිරිවැය කවර් කරගන්න යුනිට්ස් 6,250ක් තිබ්බම ඇති. හැබැයි මේ කම්පැනි එක යුනිට්ස් 12,000 විකුණලා තියෙනවා. එතකොට අපිට 6,250 වඩා වැඩි හැම යුනිට් එකකින්ම අපිට ප්‍රොෆිට් එකක් හම්බෙනවා. ඒ කියන්නේ 6,251ක් ප්‍රඩියස් කළා කියන්නේ අපිට ඒ යුනිට් එක ඒ ප්‍රඩියස් කරපු සම්පූර්ණ යුනිට් එකෙන් අපිට ඒකෙන් හම්බෙන්නේ සම්පූර්ණ ප්‍රොෆිට් එක. ඒ කියන්නේ 51 කියන්නේ 6,251 කියන්නේ යුනිට් එක ඒ වැඩියෙන් ප්‍රඩියස් කරපු යුනිට් එකෙන් යුනිට් එක අපි විකුණුවොත් අපිට ඒකෙන් රුපියල් 60ක ප්‍රොෆිට් එකක්ම හම්බ වෙනවා. ඒ කියන්නේ අපි දැන් 60ක් නෙමෙයි 24ක් 24ක් මේ ඒ කියන්නේ 60
හටක් වෙන්නේ නැහැ. මොකද මේ අපි වේරියබල් කෝස්ට් එක කවර් කරගන්න ඕනේ. එකක් යුනිට් එකක් වැඩියෙන් ප්‍රොඩියුස් කළා කියන්නේ ඒකට වේරියබල් කෝස්ට් එකක් යනවනේ. එතකොට 60 60න් ඒ වේරියබල් කෝස්ට් එක අයින් කරලා කන්ට්‍රිබියුෂන් එක නැත්තම් 24ක් රුපියල් 24ක් අපිට ෆුල් ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට මේ ඇඩිෂනල් ප්‍රොඩියුස් කරපු හැම යුනිට් එකකින්ම අපිට ඒ ටෝටල් ප්‍රොෆිට් එකක් තමයි. ඒ හින්දා අපි ඇඩිෂනලි ප්‍රොඩියුස් කරපු ගාන හොයා ගන්න. බීපී යුනිට්ස් ගානදි ලාභය කොස්ට් එකට සමාන ලාභ නෙමෙයි, ආදායම් කොස්ට් එකට සමානයි. ඇඩිෂනලි ප්‍රොඩියුස් කරලා තියෙන හැම යුනිට් එකකින්ම ඒ හින්දා අපිට ලාභයක් එනවා. ඒ හින්දා තමයි අපි බීපී යුනිට්ස් ගාන හොයලා ඊට පස්සේ ඇඩිෂනලි ප්‍රොඩියුස් කරලා තියෙන යුනිට්ස් ගාන හොයා ගන්නවා. 12,000 minus 12,000 මේ ගාන අපි වැඩියෙන් يعني අපේ වේ මොකද කොස්ට් එක කවර් කර ගන්නවට වඩා මේ වැඩියෙන් හදලා තියෙනවා 5,750. හැබැයි මේ 5,750ට වේරියබල් කොස්ට් එකක් යනවා හදද්දී රුපියල් 36ක්. ඒ හින්දා අපිට රුපියල් 60කම ප්‍රොෆිට් එකක් ගන්න බෑ එක යුනිට් එකකින්. රුපියල් 24ක් විතරයි ගන්න පුළුවන්. ඒ හින්දා මේ ඇඩිෂනල් ප්‍රොඩියුස් කරපු යුනිට්ස් ගාන 24ෙන් වැඩි කරනවා. එහෙනම් මේක තමයි අපේ ප්‍රොෆිට් එක එන්නේ මේ විදිහට ගන්නත් පුළුවන්. මේකේ කියලා තියෙනවා මේ contribution margin එකත් මේක හොයලා තියෙනවා. contribution margin එක හොයන්නේ ¼ කියලා එන්නේ contribution margin එක. ඉතින් 30ක් කියලා.
මම මේක මේ තව වෙන එක අදාළම කියන්නේ. මේකට ආන්සර් එක ඔපරේටින් ප්‍රොෆිට් එකනේ අහලා තියෙන්නේ. ඔපරේටින් ප්‍රොෆිට් එක මේ 138,000යි මේකේ. එතකොට එනවා ඕනනම් ඊට 40ක් contribution margin එක එනවා. ඊට පස්සේ අහලා තියෙනවා අය activity 1 එකේ තියෙන විදිහට contribution margin එක 30ක් නම් BP එකයි BP value එක හොයලා තියෙනවා. එතකොට BP BP units හොයන්නේ අපි ගත්තනේ මෙතනත් 150,000 divide by 24 6,250 කියලා ඒක මෙතන ඇවිත් තියෙනවා. එතකොට BP in value ගන්න BP in value ගත්තොත් දස් 250යි බීපී එක. ඒක එතකොට වැඩි කරනවා සෙලින් ප්‍රයිස් එක රුපියල් 60. එතකොට බීපී ඉන් වැලි වෙනවා 90. ඊට පස්සේ ඒක තමයි මෙතන ඇවිත් තියෙන BP in value. ඊට පස්සේ contribution margin එක 30ක් නම් 60න් 30ක් කියන්නේ contribution එක අපි මෙතන මේ 24යි කියලා ගත්තේ contribution එක මේ VC වලින් අඩු කරලානේ. එතකොට මේකේ contribution margin එක 30යි කියලා ගන්නව නම් third කියන්නේ contribution එක එනවා 18 per unit contribution. Per unit contribution එක 18ක් කියලා එනවා. එතකොට මේක තමයි මේ අරන් තියෙන්නේ. එතකොට new BP units ගාන ගන්න per unit contribution. දහටෙන් තමා දැන් බෙදන්න ඕනේ. ඒක එතකොට වැලිව්ස් වලින් ගත්තොත් එහෙම approximately 105,000ක් වගේ එනවා. ඒ තමයි මේ අරන් තියෙන්නේ. break even point extended profit plan level of sales to achieve a target profit. ඒ කියන්නේ target profit එකක් achieve කරගන්න අපි කොච්චරක් sell කරන්න ඕනෙද කියන එක මේකෙන් හොයාගන්න එක තමයි මේ කියන්නේ. profit planning කරලා ඒ කියන්නේ අපි මෙච්චර profit එකක් ගන්න මෙච්චර ගාණක්
විකුණන්න ඕනි කියලා කලින් ප්ලෑන් කරන්න පුළුවන් මේක බ්‍රේක් ඉවන් පොයින්ට් එකේදී. ඒක කොහොමද කරන්න කියලා තමයි දැන් තියෙන්නේ. With the simple adjustment, the break-even point formula can be modified to become a profit planning tool. Again, පොඩි adjustment එකක් කළාම break-even point PP formula එක පුළුවන් BP formula එකට පොඩි adjustment එකක් කරලා modify කළාම අපිට පුළුවන් ඒක profit planning tool එකක් විදියට ගන්න. කියන්නේ අපිට මේ profit මෙච්චර profit එකක් earn කරන්න කොච්චර සේල්ස් ගානක් කරන්න ඕනේද කියලා අපිට මේකෙන් හොයාගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මේ profit is now reinstated to the B formula changing it to simple sales volume equation. ඒක එතකොට change කරන්නේ මෙන්න මේ විදිහට. Expected profit equal 5. How many units do we produce to achieve the expected profit? ඒක අපි ගන්නේ target sales equal FC plus target profit per divided by contribution per unit. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලම BP එකෙන් හොයාගත්තේ BP units කියලා අපි ගත්තේ fixed cost එක cover කරන්න නේ. ඒ කියන්නේ අපි දැන් variable cost එක cover කරලා තියෙන contribution එක හොයාගත්තා කියන්නේ. කියන්නේ sales වලින් contribution එක අඩු කළා කියන්නේ අපේ variable cost එක cover වෙලා තියෙන. එතකොට අපි ෆික්ස් කෝස්ට් එක කවර් කරාම තමයි අපේ ටෝටල් කෝස්ට් ඔක්කොම කවර් වෙන්නේ. ඒ කියන්නේ BP යුනිට්ස් ගන්න. ටෝටල් රෙවෙනිව් එක ටෝටල් කෝස්ට් එකට සමාන වෙන BP යුනිට්ස් ගන්න. එතකොට අපිට මොකක් හරි ටාගට් සේල් එකක් යුනිට්ස් වලින් ඕන වුණොත් අපිට කරන්න තියෙන්නේ දැන් ෆික්ස් කෝස්ට් එකයි ටාගට් ප්‍රොෆිට් එකයි දෙකම කවර් වෙන යුනිට්ස් ගන්න තමයි ඒකෙදී අපි හොයන්නේ. එතකොට අපිට පුළුවන් ෆික්ස් කෝස්ට් එකට ටාගට් ප්‍රොෆිට් එක එකතු කරලා අර විදිහට contribution per unit එකෙන් බෙදලා. එතකොට ඒක values වලින් ඕන නම් අපිට පුළුවන් ඒක CS ratio එකෙන් නැත්තම් CS ratio එකෙන් බෙදන්න. අර fixed cost එකයි target profit එකයි එකතු කරලා CS ratio එකෙන් බෙදන්න. නැත්තම් අපිට අර units ගාන ආපු එක selling price එකෙන් වැඩි කළාම හරි. Activity එකක් දීලා තියෙනවා calculate required sales units to earn the target profit. Selling price එක 80 rupees, variable cost per unit 60 rupees. එතකොට per unit contribution එක මේ දෙක අතර වෙනස 80 minus 60 20 rupees. ඒක අපි හොයාගත්තා. එතකොට fixed cost එක 120 එතකොට expected profit එක 80,000. එතකොට මේ equation එකට දාලා ගන්න තියෙනවා. Per unit contribution 20. Thousand units. මේ දියට සොලූෂන් එක එනවා. මාර්ජින් ඔෆ් සේෆ්ටි ඊළඟට තියෙනවා ආරක්ෂිත ආන්තික. ඒ කියන්නේ excess of budgeted sales over the break even sales value.
සේල්ස් ලෙවල්. ඒ කියන්නේ අපි මෙච්ච බජ බීපී එක කවර් වෙනවා කියන්නේ අපේ කොස්ට් එක කවර් වෙනවා ඔක්කොම. හැබැයි ඊට වඩා අපි මොනවා හරි ගාණක් ප්‍රොඩියුස් කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා. ඒ කියන්නේ බීපී යුනිට්ස් ගන්නට වඩා වැඩියෙන් ප්‍රොඩියුස් කරලා තියෙන නැත්තම් සේල් කරලා තියෙන අපේ යුනිට් ප්‍රොඩියුස් නෙවෙයි සේල්. එතකොට අපිට ඒක ප්‍රොෆිට් එකක් ගන්න අපි සේල් කරන්න එපා ප්‍රොඩියුස් කරන්න මදි නේ. එතකොට ප්‍රොඩක්ෂන් ලෙවල් ගානේ සේල්ස් ලෙවල් එක බීපී එක පාස් කරලා අපි සෙල් කරලා තියෙන යුනිට්ස් ගානට අපි කියනවා. ඒ කියන්නේ මේ බීපී එකක් කියන්නේ අපි ඒ ගාන විකුණුවොත් තමයි අපිට මේ ප්‍රොෆිට් එක එන්නේ. කියන්නේ ප්‍රොෆිට් එකක් ලොස් එකක් නැති වෙන්නේ අපි ඒ ගාන විකුණුවොත් නේ. එතකොට සේල්ස් ලෙවල් එක තමයි මේකෙදි කියන්නේ. එතකොට බීපී එක ඉක්ම වෙලා අපි සෙල් කරලා තියෙන යුනිට්ස් ගානට අපිට කියන්න පුළුවන්. එතකොට මාර්ජින් ඔෆ් සේෆ්ටි. ඒ කියන්නේ අපි බීපී ලෙවල් එකට වඩා වැඩියෙන් විකුණලා තියෙන යුනිට්ස් හැම එකක්ම අපිට අපේ ප්‍රොෆිට් එකට තමයි දායක වෙන්නේ. එතකොට ඒක අපේ ආරක්ෂිත ආන්තිකය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක අපි සිම්පල් නේ. එතකොට බජටඩ් සේල්ස් වලින් අපේ බීපී සේල් එක අඩු කරන ගන්න. සිම්පලි කිව්වොත් එහෙම අර අපේ බ්‍රේක් ඉවන් එකට වඩා වැඩියෙන් විකුණලා තියෙන බජටඩ් සේල් එක තමයි තියෙන්නේ. මෙතන ග්‍රාෆ් එකක් දීලා තියෙනවා. එතකොට ෆික්ස් කෝස්ට් එක මේ අපි මේ ටික කොහොමද දන්නවන්. ෆික්ස් කෝස්ට් එක මේ විදිහට කෙලින් ඉඩක් තමයි යන්නේ. ඒ කියන්නේ එක කන්ස්ටන්ට් අගයක්නි. ක්වොන්ටිටි එක වෙනස් වුණාට ෆික්ස් කෝස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ කියන්නේ ටෝටල් ෆික්ස් කෝස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ විදිහට තනි ඉඩක් විදිහට මෙහෙම යනවා. එතකොට ටෝටල් රෙවෙනිව එක ක්වොන්ටිටි එක බිංදුවේදී බිංදුවයි. ඒ හින්දා බිංදුවෙන් පටන්ගෙන මේ විදිහට යනවා. ඒ කියන්නේ ප්‍රඩක්ෂන් සෙලින් සේල්ස් යුනිට් ගන්න වැඩි වෙද්දී ටෝටල් රෙවෙනිව එක වැඩි වෙනවා. ඒ හින්දා මේ විදිහට යනවා. ඊට පස්සේ ටෝටල් කෝස්ට් එකත් දැන් ටෝටල් වේරියබල් කෝස්ට් එක ගත්තොත් එහෙනම් බිංදුවෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්. මොකද මේ විදිහට වගේ යනු මේ විදිහට මේ යුනිට්ස් ගන්න බිංදුවයි නම් වේරියබල් කෝස්ට් එකක් නැහැනේ. හින්ද ටෝටල් වේරියබල් කෝස්ට් එකත් බිංදුවයි යුනිට්ස් බිංදුවේදී. මේක දීලා තියෙන ටෝටල් කෝස්ට් එකනේ. එතකොට ටෝටල් කෝස්ට් එක කියන්නේ යුනිට්ස් බිංදුවේදී ෆික්ස් කෝස්ට් එකක් තියෙනවා. ඒ හින්ද ටෝටල් ටෝටල් කෝස්ට් එක පටන් ගන්න ෆික්ස් කෝස්ට් එක මුලින්. එතකොට යුනිට්ස් බිංදුවක් තියෙද්දි ෆික්ස් කෝස්ට් එක 10000ක් තියෙනවා නම් 10000න් තමයි ටෝටල් කෝස්ට් එකත් පටන් ගන්න. ඒ විදිහට පටන්ගෙන ටෝටල් කෝස්ට් එක මේ විදිහට යනවා. යුනිට්ස් ගානත් එක්ක ටෝටල් කෝස්ට් එක ප්‍රපෝෂනේට්ලි නැත්තම් සමානුපාතිකව වැඩි වෙනවා. එතකොට බීපී යුනිට්ස් ගාන කියන්නේ TR equal TC. මේ මෙතන මෙතන තමයි බීපී යුනිට්ස් ගාන ඉතින්. එතකොට ඒකට වඩා මේ අතර පරතරයක් තියෙන TR වැඩි TCට වඩා මෙතන TC වැඩි TRට වඩා TC වැඩි TRට වඩා කියන්නේ TC වැඩි TR අඩුයි. මේ ටික එතකොට ලොස් එකක් තියෙන්නේ. TC නේ වැඩි TC උඩින් ඉන්න හින්දා TC වැඩි. එතකොට TC වැඩි කියන්නේ ලොස් එකක් තියෙන්නේ. එතකොට මෙතන උඩින් ඉන්නේ TR. TR වැඩි TC අඩුයි. එතකොට TR වැඩි කියන්නේ මෙතන ප්‍රොෆිට් එකක් තියෙන්නේ. මෙතනින් එහාට ප්‍රොෆිට්ස් තියෙන්නේ. එතකොට මෙතන මේ ගාන අපි මේ ගාන කිව් විකුණ මේ ගාන තමයි අපේ බීපී යුනිට්ස්. එතකොට බීපී යුනිට්ස් මෙච්චරයි. අපි හදනවා හැබැයි මෙච්චරක් යුනිට්ස් ගන්න. මෙච්චරක් යුනිට්ස් හදනවා කියන්නේ අපේ කෝස්ට් එක මෙච්චරයි රෙවනිව් එක මෙච්චරයි. එතකොට මේ ගන්න අපේ ප්‍රොෆිට් එක. එතකොට මේ ගන්න හැදුවම අපිට ඇති අපේ කෝස්ට් එක කවර් කර ගන්න. හැබැයි අපි මේ ගන්නම හදනවා කියන්නේ අපේ මාර්ජින් ඔෆ් සේෆ්ටි මෙච්චරක් තියෙනවා. යුනිට්ස් වලින් ගන්න. එතකොට මෙච්චරක් තියෙනවා. මේක තමයි ග්‍රැෆිකල් රිප්‍රසන්ටේෂන් එක.
එක්සාම්පල් එකක් තියෙනවා. Use information given in activity 1 and following as well. Sales 8,000 prints. Calculate margin of safety in units and as percentage of current sales. Explain meaning of margin of safety percentage calculated in this equation. margin of safety calculate ගන්න කියලා කියන්නේ. එතකොට BP units ගන්න අපි හොයාගත්ත එකේ 6250යි කියලා. activity 1 නේ. activity 1 එකේ මේකනේ. මේක තමයි activity 1. මේකේ BP units ගන්න අපි හොයාගත්ත මේ තියෙන්නේ 6250යි. ඒක හොයාගත්ත. එතකොට අපෙන් අහන්නේ margin of safety. සේල් කරලා තියෙනවා 8,000. අපි BP units ගන්න 6,250. එතකොට budgeted sales වලින් මේ ගාන අපේ ආරක්ෂිත ආන්තිකය. එතකොට margin of safety in percentage එකක් විදියට ගත්තොත් විකුණුම් වලින් කොච්චරක්ද කියලානේ අහන්නේ as a percentage of current sales. එතකොට current sales නම් 8,000යි. margin of safety මෙතන දැම්මා. ඒක දාන්න. මේ විදියට තමයි. මේ විදියට ඇවිත් තියෙනවා මැදින් ගිලානේ. graphical approach එක දැන් අපි equation approach එකට මෙච්චරලා හදුවානේ. එතකොට දැන් තියෙනවා graphical approach. when a simple overview is sufficient or when greater visual impact is required. ඒ කියන්නේ graphical approach එකක් අපි හදනවා simple overview එකක් sufficient වෙද්දි සහ visual impact එකක් ඕනේ වෙද්දි visual impact එක වැඩියෙන් ඕනේ වෙද්දි අපි කරන්නේ graphical විදිහට තමයි ඒක පෙන්නන්නේ. break even chart can be drawn in two ways. traditional approach එකට හදන්න පුළුවන්, contribution approach එකට හදන්න පුළුවන්. selling price එක මේ විදිහට
අසියුම් කරලා හදලා තියෙන්නේ. සෙලින් ප්‍රයිස් එක අපි P කියලා සියුම් කරනවා, ෆික්ස් කොස්ට් එක FC කියලා සියුම් කරනවා, වේරියබල් කොස්ට් පර් යුනිට් V, contribution simple C, construct following functions TR, VC, TC, profit. ඒක එතකොට අර කලින් හදලා තියෙන විදිහටම තමයි. zero වලින් පටන්ගෙන TR එක යනවා උඩට. ඊට පස්සේ TFC තමයි මෙතන තියෙන්නේ මේ constant. එතකොට Q වැඩි වෙද්දි TFC වැඩි වෙන්න හැනේ. ඒ හින්දා මේ හරියෙන් වගේ TFC එක යනවා. එතකොට TFC තියෙන හින්දා TC පටන් ගන්න වෙන්නේ මේ හරියෙන්. ඒ හින්දා TC මේ හරියෙන් පටන් ගන්නවා. එතකොට TR TC කැපෙන තැනට අපි BEP කියලා ගන්නවා. මෙතනනේ කැපෙන්නේ. එතකොට මෙතන කැපෙනවා කියන්නේ එතන තමයි අපේ BEP quantity එක. එතකොට BEP quantity එක තමයි පල්ලෙහාට එන්නේ. units ගන්න තියෙන පල්ලෙහා. එතකොට ඒ එතනින් අපිට units ගන්න හොයා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තට rupees නේ දාන්නේ. එතකොට අපේ BEP rupees ගන්න මේ පැත්තේ හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මේ ටිකේ ගත්තොත් එහෙම TC එක වැඩි, TR එක යට තියෙන්නේ. එතකොට TC වැඩි කියන්නේ එතන loss එකක්. මෙතන TR එක වැඩි, මෙතන TC එකට වඩා. ඒ කියන්නේ අපේ TR එක වැඩි කියන්නේ profit එකක්. ඒ විදිහට මේ හදන්න පුළුවන් එක. Please. Traditional break-even chart prepared by drawing following lines. Traditional break-even chart එක අපි හදන්නේ fixed cost line එකයි, total cost line එකයි, total revenue line එකයි භාවිතා කරලා කියලා කියනවා. Contribution break-even chart එක අපි හදන්නේ මේ lines ටික දාලා. Total cost line එක, variable cost line එක, total revenue line එක. මේක එතකොට අපේ වෙනස් වෙන්නේ total cost line එක දෙකේම තියෙනවා. Total revenue line එක දෙකේම තියෙනවා. Fixed cost line එකයි variable cost line එකයි තමයි වෙනස් වෙන්නේ. Traditional එකේදී total cost line එක හදනවා. මේකෙදී variable cost line එක හදනවා. Contribution එකේදී. ඊට පස්සේ profit chart. Profit chart කියන්නේ profit volume chart is more convenient method of showing impact of changes in volume on profits. කියන්නේ profit එකට කොහොමද volume එක impact වෙන්නේ කියලා, ඒ changes එකත් එක්ක impact වෙන්නේ කොහොමද කියලා අපිට පහසුවෙන් පෙන්වන්න පුළුවන් ක්‍රමයක් තමයි profit chart එක කියලා කියන්නේ. And this method of CVP analysis only the profit or loss line is drawn in order to identify the break even level. එතකොට මේකෙදි CVP analysis එකේ මේ method එකේදී අපි profit or loss line එක විතරයි අඳින්නේ break even level එක හොයාගන්න. ඒකෙදි කියන්නේ ඉතින් break even එක කියන්නේ profit or loss නැති එකනේ. ඒ හින්දා මේ line එක අපිට හොයාගන්න පුළුවන්. කියන්නේ profit or loss zero වෙන line එක තමයි අපේ break even එක කියලා අපි ගන්න. එතකොට මේකේ activity එකක් දීලා තියෙනවා. Total revenue, total cost, profit or loss for the ABC company under each of units sold. මේ තියෙන units වලට හොයන්න කියලා තියෙන්නේ. Find the BEP for the ABC company, drawing the BEP chart and the PV chart. එතකොට ඒක ගත්තොත් selling price 25යි.
සිලින් ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැහැ කියනන් ගන්න අපි එතකොට 25 ගාන එනවා. 20 per unit variable cost එක වෙනස් වෙන්නේ නැහැ. මොනේ මේ per unit variable cost එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට total variable එක තමයි වෙනස් වෙන්නේ. එතකොට මේකට තව කොලම්ස් ටිකක් ඇඩ් වෙන්න ඕනේනේ.
එතකොට TR ගන්න අපි number of units sold into selling price 1000 into 25 මෙතන එනවා 20. ඊට පස්සේ 25 into 2000 25,000. මෙතන 3,000 into 25 කියන්නේ 75,000. මෙතන එනවා 3C එතකොට එන්නේ VC per unit plus TFC නේ. එතකොට VC per unit එනවා 15,000 plus 30,000 45,000. මෙතන 15 into 2000 30,000 plus 30,000 60,000. මෙතන 15 into 3000 45,000 plus 30,000 කියන්නේ 75,000. මෙතන 15 into 4000 කියන්නේ 60,000 plus 30,000 90,000. 15 into 5000 75,000 plus 125,000. Fifteen into 5,000. 75 plus 30. 105. මෙතන 15 into 6 කියන්නේ 90,000 plus 30,120. එතකොට profit or loss කියන්නේ TR minus TC. එතකොට මෙතන එනවා 20,000 loss එකක්. මෙතන 10,000 loss එකක්. මෙතන 0 BP point එක ගන්න පුළුවන්. මෙතන 10,000 profit එකක්. මෙතන 20,000 profit එක, මෙතන 30,000 profit එක. Find the BEP for the ABC company. Drawing the BEP chart and PV chart. මෙතන තමයි profit එක එන්නේ. එතකොට units 3,000 වල. එතකොට solution එක මෙතන දීලා තියෙනවා. මේකෙත් ගත්තොත් එහෙම BEP chart එකක් ගත්තොත් එහෙම එන්නේ අපිට TR අදින් පුළුවන් මේ විදිහට units බිඳුවේද බිඳුවයි fix cost එක දීලා තිබ්බනේ BP chart එකේදී fix cost එක අඳිනවා. එතකොට TFC 30,000 30,000 වලින් මෙහෙම අඳහම TC පටන් ගන්න අපි 30,000 වලින්. එතකොට ඒ ටික TC line එක මේ විදිහට අදිනවා. එතකොට TC TR cap වෙන තැන intersection එක BEP point එක BEP point එකේ අපිට units ගන්නාවේ 30,000 3,000 තමයි units ගන්න BEP point එකේ. එතකොට ඒක value එකක් විදියට ගත්තොත් 75,000 again 3,000 into selling price 25 ඒ කියන්නේ 75,000 BP value එක quantity එකක් විදිහට ගත්තොත් 3,000 එතන break even point එක. එතකොට
බ්‍රේක්ඉවන් පොයින්් එකට වඩා මේ පල්ලෙහටිකේ ටීසී තමා වැඩියෙන් තියෙන්නේ. එතකොට ඒක ලොස් එක මේ උඩ පැත්තට ගත්තෙම ටීආර් වැඩි, එතකොට එතන ප්‍රොෆිට් එක. ඒ විදිහට ගන්න පුළුවන් බීපී චාට් එකෙන්. එතකොට පීවී චාට් එක ගත්තොත් එහෙම ඒකෙදි සීරෝ වෙන තමයි බීපී වෙන්නේ. එතකොට සීරෝ ලයින් එකෙන් අපි කෝටිටි එක දාගෙන ගිහාම සීරෝ වෙන්නේ, බීපී එක සීරෝ වෙන්නේ, බීපී නෙමෙයි ප්‍රොෆිට් එක, මේ පැත්තේ තියෙන ප්‍රොෆිට්ස්. එතකොට මේ 30,000, 20,000, 10,000 ඒ කියන්නේ ප්‍රොෆිට්ස්. එතකොට ප්‍රොෆිට් එක සීරෝ වෙන්නේ 3,000 වලදී. මෙතන කැපීගෙන යන විදිහට ලයින් එකක් අදින්න ඕනේ. එතකොට ෆික්ස් කොස්ට් පොයින්ට් එක මෙතන තියෙනවා 30,000, එතනින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ එතනින් පටන් ගෙන අරගත්තාම මේ 3,000 වලින් උඩට වුණාම අපේ ලාභ ලබන්න පටන් ගන්න. එතකොට මේ ටික තමයි අපේ ප්‍රොෆිට් ඒරියා එක. මේ ටික ඒ කියන්නේ මේ 1,000 2,000 කියන යුනිට්ස් ගන්න අපේ ලොස් ඒරියා එක. 4,000 5,000 6,000 ගත්තාම ඒ ටික අපේ ප්‍රොෆිට් ඒරියා එක කියලා පෙන්වන්න පුළුවන් PV chart එකේ. ඒ විදිහට තමයි charts දෙකේ.